සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ හිතින් යන්න නොඹ ගියා උගසට දරුසිනෙහි අරන් හරීන්ද්‍ර ජයලා පැමිණීම ගැන හරීම සතුටුයි පුවත් මැදිරියේ සිට අදත් ඔබ හමුවන මම නදීක කරුණා නායක සුපුරුදු විලසම දවසම විමසන මම හරින්ද්‍ර ජයලා දෙන්න මාරු වෙලා හඳුන්වලා දුන්නේ මොකද ඔයා මාව හඳුන්වලා දුන්න මං අරවා දුන්නේ අයියෝ නදීක කියන්නේ මං කන්නේ ඇදලා කිව්වා පොඩ්ඩක් කොහොමද කියන්නේ මම නදීක කරුණානායක පොඩ ඇදලා කියලා බැලුවා පොඩ්ඩක් කොහොමද සෙට් වෙනවද කියලා ගානට සෙට් වුණා ඇදින එක එදා ඉඳන් අදින්න පටන් ගත්තා දැන් අද මේ මිත්‍ර සමාගමෙන් ආවේ නදීක කරුණානායක හොයාගෙන හරීන්ද්‍ර ජයලා පැමිණීම ගැන හරීම සතුටුයි ඒකට තමයි දැන් මේකේ තියෙන්නේ සීමා රහිත අල්ලාප සල්ලාපේ තමයි ප්‍රශ්නේ අපි දෙන්නා සීමා රහිත වුණොත් කොහෙන් මේ අල්ලාප සල්ලාපේ නවතීද කියන්නේ අන්න ඒකයි අල්ලාප සල්ලාප යම් යන්න කලින් අපි ආවතර කියන්නේ මේ නදීක කරුණානායකගේ භවන කොහෙද මේ භවන තියෙන්නේ මේ භවන පිහිටා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුන්දර ගම්පිය සක්වන පන්නල නගර කිඳු කිට්ටුව නගර කිට්ටුව කිට්ටුව මේ 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 හරිය මොකද්ද මේකට කියන්නේ හියවල පාර හියවල පාර තේරුම ගන්න එපා මම දන්නේ නැහැ මේ තව කවදාත් අහලා නැති පාර ඇයි ගම හැරදා සිදාදියට යන්නේ නැත්තේ මට මං මේ පරිසරයට පුදුම ආදරයක් එකෙනෙක් ඉතින් මට ගම දාලා යන්න බෑ අනිත් එක මම හරින්ද්‍ර හැදුනේ මේ ගමත් එක්කනේ මගේ ගම මගේ ගෙදර මගේ පාසල මගේ පන්සල මගේ දහම් පාසල මේ කටයුතුත් මට හරිය හරියට තිබුණා ඒ ඔක්කොමත් එක තාම සම්බන්ධයි නේ ඔව් සියල්ලමත් එක තාම සම්බන්ධයි මගේ පාසලත් එක්ක මම තාම සම්බන්ධයි මගේ ඉස්කෝලේ ඔබී එකේ සෙක්‍රටරි මම දැන් දැන් තාම දහම් පාසලු ගන්නවා දහම් පාසලු ගන්න මම බෝපිටිය ශ්‍රී සුමන දහම් පාසල විදුහල්පති වෙර විදියට වැඩ කරනවා තාම මාධ්‍ය ආයතනයකට කිලෝමීටර් 75ක දුර ඉඳලා යන එනවා කියන එකම වෙනම කතාවක්. ඒ කාලේ අතරම නදී කරුණානායකට සමහර ලාවට එන ප්‍රශ්නයක් තමයි. ලාවට වැඩට එන්නේ. හැමදාම පැමිණීම ප්‍රමාදයි. හැබැයි ඇත්ත කියන්න ඕන ඒ ලස්සන පණිවිඩ. කලින් යන්නේ නැහැ වැඩ ඉවර කරලා. අර එන්න පරක් වෙන්නේ. අත රෑ ගෙදර එන ගොඩක් ගෙදර එන ගොඩක් රෑ වෙනා මොකද මම ඔෆිස් එකෙන් එන්නේ 10 මාට 11ට ඉතර වගේ ඊටත් පහු වෙන වෙලාවල් තියෙනවා සමහර සජීව වෙලසටහන් තිබ්බොත් එම් පාන්දර 1ටත් එන දවස් තියෙනවා ඉතින් එහෙම වුණා පාන්දර 3 මාර ඉතර වෙනවා ගෙදර එනකොට ඉතින් ඇවිල්ලා කොහොමත් මම ගෙදර ආපු තැන ඉඳලා පැය 8ක් නම් නිදා ගන්නවා හරින්ද්‍ර ඉතින් පොඩ්ඩක් ඉතින් පරක්කු වෙලාවදි වෙලා ඉතින් ඔෆිස් එකට යනවා හැබැයි ඔෆිස් එකේ වැඩවලට හානියක් වෙන්නේ නැහැ මේ වෙනකොට නදී කරුණානායක මාධ්‍ය ආයතන කීයක වැඩ කළා තියෙනවද මොනවද වැඩ කරපු මාධ්‍ය ආයතන මුලින්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කවදාසෙට කවදා දක්වා 2000 පෙබරවාරි 4 වෙනිදා ඉඳලා මට දිනමක වළඳ නම් මතක නැහැ 2006 සිට 2000 සිට වසර එකමාරක් විතර වගේ එතන වැඩ කරා ඊට පස්සේ channel line නාලිකාව channel line නාලිකාවේ පළවෙනි සිංහල ප්‍රවෘත්ති නිවේදකයා වුණේ මම ඊට පස්සේ එතන චුට්ටක් වැඩ කරනකොට channel 1 එකට ජාතික රූපවාහිනියට අපිව දැම්මා එහෙම ඉන්නකොට සිරස රූපවාහිනියත් එක්ක සම්බන්ධ වුණා සිරස නිවුස් ඕකේ ඊට පස්සේ එතන වැඩ කර කර ඉඳලා අවුරුදු දෙකකින් තුනකින් විතර වගේ අහපව් ජාතික රූපවාහිනියට පැමිණියා. ඒකේ අර රෑ 8 මේන් බුලටින් එක කරන්න. ඊට පස්සේ ජාතික රූපවාහිනිය ටික කාලයක් වැඩ කරලා ස්වර්ණවාහිනියත් එක්ක සම්බන්ධ වුණා. ස්වර්ණවාහිනියෙන් අවුරුදු 17ක් විතර වැඩ කරලා දැන් ත්‍රිවිධ ටීවී කියන නවතම රූපවාහිනී නාලිකාව තබ නොබෝ දිනකින් එළියට එන නාලිකාවේ ප්‍රවෘත්ති අංශ ප්‍රධානී විදිහට වැඩ කරනවා.
රෙකෝඩ් එකක් නේ මං හිතන්නේ වටේම ගිහිල්ලා තියෙනවා සංගීත මාධ්‍ය තරඟය සංගීත පුටු තරඟය වගේ වටේම ගිහිල්ලා තියෙනවා ඔය ගියපු වටේ ගමනේ හොඳම තැනක් නේ ස්වර්ණවාහිනිය ඔව් ස්වර්ණවාහිනියට එන්නේ 2000 කීයද 2005 2005 ස්වර්ණවාහිනියේ අමතකම නොවන දවස් හරි අවස්ථා හරි සිදුවීම් හරි කියන්නේ කිව්වොත් මතක් වෙන්නේ මොනවද සුන්දර අසුන්දර දෙකම තියෙනවා අපි සුන්දර දේවල් කියනවා අනිවාර්යයෙන්ම මම මොකද අසුන්දර දේවල් ෂෙයා කරන්න කැමති නෑ ඒක හොඳයි මට ස්වර්ණවාහිනිය අමතක වෙන්නේ නැති දෙයක් තමයි ඒක මම අදටත් කියන දෙයක් අනිකුත් නාලිකාවල වැඩ කරා මම හැබැයි නදීක කරුණානායක කියන නම මිනිස්සු අතරට ගෙනිච්චේ ප්‍රේක්ෂකයෝ අතරට ගෙනිච්චේ ස්වර්ණවාහිනිය එතනදී ඔයාට ලොකු ගෞරවයක් තියෙනවා මගේ හැමදාම මොකද Live at 8 කියන බ්‍රෑන්ඩ් එක නැවත වතාවක් පණ ගහලා අරගෙන ලංකාවේ ටෙලිවිෂන් ප්‍රේක්ෂකයෝ ඉදිරියට අරගෙන ආවේ හරින්ද්‍ර ජයලාල්. ඒක ගැන කාටවත් කතා දෙකක් නැහැ. වැඩිපුරම කතා බහට ලක්ුණේ හරින්ද්‍ර ජයලාල් ඔබතුමාගේ කාලෙදී. ඉතින් ඔබතුමාගේ කාලෙදී ඔබතුමා කියන්නේ පහ. ඔයාගේ කාලෙදී. ඔය මම හිතන්නේ Live at 8 ලංකාවේ ජනප්‍රියම කාලයක තමයි ස්වර්ණවාහිනියේ ස්වර්ණමය යුගය ප්‍රවෘත්ති වලින්. එතකොට එතනදී ඔබ මාව තෝරගත්තා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න. ඒ නිසා මගේ ගෞරවය හැමදාම හරින්ද්‍ර ඔබට තියෙනවා. ඒක තමයි මගේ ජීවිතේ ස්වර්ණවාහිනිය අමතක නොවෙන දේ. මොකද එතකොට හිටපු MD ජීවක එදිරිසිංහ මහත්තයා දෙන්නයි තේරුවේ. පිරිමි ළමයි දෙන්නයි තේරුවේ. එක්කෙනෙක් හරින්ද්‍ර අනිත් එක්කෙනා නදීක. ඉතින් එතන ඉඳලා Live at 8 වෙනුවෙන් මම 2021 ජූනි මාසයේ 22 වෙනිදා අයින් වුණේ. ඒ වෙනකම් මගේ පපුවේ ගෞරවය මම හැමදාම ස්වර්ණවාහිනියට දෙන්නේ. ඉලෙක්ෂන් නයිට් වල සමහර වෙලාවට සර්ණවාහිනී තෝරාගෙන තව නදී කරනවා නායක. ඒ හඬ තමයි මැතිවරණ ප්‍රතිඵල විකාශයට හරියන්නේ සහ මැතිවරණ ප්‍රතිඵල ඉදිරිපත් කරන්න හරියන හොඳම හඬ නදීක. එතකොට නදීකට නිදිමත හැදුනවා තමයි මම යන්නේ. ඔව්. අනිකුත් නාලිකා සේරම මේ අභිභවමින් අපි හැමදාම එකට ආවනේ. ඇත්තටම ඉස්සර දැන් වගේ නෙමෙයි චන්ද ප්‍රතිඵල අර කොලේ අරන් දුවගෙන එනවා මල්ලිලා රජයේ ප්‍රොඩ් දෙපාර්තමේන්තුවේ වෙනම කුටි හදලා තියෙන එක එක නාලිකාවලට ඈතින් කොලේ අරන් එද්දී අපි කියනවා මෙන්න තවත් ප්‍රති මොකද මෙන්න තවත් චන්ද ප්‍රතිඵලයක් අපි බලමු කොනම් දිස්ත්‍රික්කයේ චන්ද ප්‍රතිඵලයක්ද මේ ලැබෙන්නේ කියලා මෙහෙම කරලා අපි ඇදලා ගන්න බැලිනා මුලිතෙව් දිස්ත්‍රික්කේ ඔව් මේ මුලිතෙව් දිස්ත්‍රික්ක චන්ද අපිට ඕනේ පටන් ගන්න විතරයි අපි හරි රසවත් ඉතින් ඒ සමහර දවස්වල මොකක්ද අමතකම නොවන දවස එක දවසක් Live at 8 කියවන්න ඔයයි මමයි විතරයි මේ කාලේ කියෙව්වේ මම කොහොම හරි කලින් දවසේ එන්න හිටියේ මම යාපනයේ කවරේජ් එකකට ගිහිල්ලා අදන්නම යාපනයේ සාමාන්‍ය නිතරම හිටියේ යාපනයේ සම්මවාහිනී ප්‍රවෘත්ති කාමරේ නෙමෙයි හිටියේ මම ගොඩක් කලාවට යාපනයේ නැත්නම් දූපතක ඔය කොහේ හරි තමයි හිටියේ දූපත් සංචාරයකට ගිහලා සාමාන්‍යයෙන් අපි එන්න ඕනේ ඔයා නියෝග කරලා තිබුණේ අපිට අනිවාර්යෙන් කොහේ ගියත් කමන්නේ සෙනසුරාදා උදේ කොළඹ ඉන්න ඕනේ කියලා. කොහොම හරි සෙනසුරාදා එදා එන්න උනේ නැහැ. එදා පොයේ දවසක් ඔයා හිටියේ සමනල කන්දේ. ශ්‍රීපාදේ අමාදහර වැඩසටහනේ හිටියේ ඔයා ශ්‍රීපාදේ මම පේදුරු තුඩුවේ. කොමරි රෑ නිවුස් එක කියවන්න ඕනේ. මන් දන්නේ වාහනේ ආවා කොහොම හරි මම 7:45 7:50 වෙනකොට බම්බල පිටියට සේඳුණා ඔය කඩවත දිහාදී මම අත ඇරිය ඇත්තටම කඩවත දිහා බලනකොට මන් දන්නේ ඒ රියදුරු මහත්මයා හමුදාවේ රියදුරු මහත්තෙක් කොහොම අපිව ගෙනාවද කියලා මට හිතා ගන්නත් බැ මම ස්වර්ණවාහිනී ගාවෙන් බහිනකොට දවසේ ඩියුටි එළියට හිටි චමින්ද කරුණාරත්න හොඳටම බය වෙලා පාර අයින හිටගෙන ඉන්නවා දැන් මොකද්ද කරගන්න දෙයක් නැහැ රන්සි රණසිංහ තමයි ප්‍රවෘත්ති කියවන්නේ මම රන්සිට කෝල් එකක් දීලා කිව්වා ඔය කඩවත කිට්ටුවදි රන්සි මට ටයි එකක් අරගෙන යන්න සුදු ෂර්ට් එකක් අරගෙන සුදු ෂර්ට් අනිවාර්ය කරලා තිබුණේ රන්සි මැදිරියට ගිහින් තිබුණා සුදු ෂර්ට් එකකුයි ගෝල් කලර් ටයි එක මට අද වගේ මතකයි ගියාම දඩබඩ ගාලා ඇඳගත්තා මම දන්නේ ටී-ෂර්ට් එක ගොල්ල පැත්තකට දැම්මා ඉඳගත්ත ගමන් සනින් ටීම් එක ආවා නිවුස් එක කිව්වා ඔක තමයි අමතක නොවෙන සිද්ධිය මට ඒ ආසේ අපි දැන් නදී කලේ ගෙදරාවේ වැස්සත් අරගෙනනේ හැබැයි අපිව තියලා වැස්ස ගිහිල්ලා නැහැ නෑ වැස්සත් ඉන්නවා අපි කරන දේවල් බලාගෙන දැන් අපි යමුද මේ වැස්ස අස්සෙම නදීකේ ළමා කාලේට පවුලේ කවුරුද ඉන්නේ පවුලේ මම අයියා සහ සහෝදරයන් දෙදෙනයි අම්මා සහ බාප්පා තාත්තා පිළිබඳ මතකය මට ඊතරම්ම නැහැ හරිඳුර මොකද තාත්තා
මම ඉපදිලා කෙටි කාලකින් තාත්තා ජීවතුන් තර නැති වුණා ඊට පස්සේ තාත්තාගේ මල්ලි තමයි අම්මා විවාහ කරගත්තේ තාත්තා මෙතු වෙද්දි නදීකට වයස කීයද මම හිතන්නේ අවුරුද්දකුත් මාස ගාණක් මට ලොකු මතකයක් නැහැ අම්මයි බාප්පයි ඇතුළේ තමයි මම ඉතින් හැදුනේ තාත්තාගේ භූමිකාවත් අම්මා අතින් තමයි උනේ ඒ නිසා මගේ ජීවිතේ බොහෝ තැන්වලදී අම්මා තමයි මාත් එක්ක හිටියේ ඉතින් ඒක නිසා මගේ අම්මව මට මගේ පණ තියෙනකන් අමතක කරන්න බෑ එතකොට අම්මගේ හිතේ තිබිච්ච හිණියක් තමයි නිවේදකෙක් වෙන එක ඉතින් අම්මගේ අම්මා අපේ කිරි අම්මා අම්මට පොඩි කාලේ කියනවලු ළමේ ඔයා යනවකෝ රේඩියෝ සිලෝන් එකට කියලා මොකද මගේ අම්මගේ කටහඬ ඒ වගේ ඉස්සර ඉතින් ගෙදර පොඩ්ඩක් සද්දෙට ඉන්න ඇතිනේ පොඩි කාලේ රේඩියෝ සිලෝන් එකට යන්න කියලා ඉතින් අම්මත් හරි ආසදෙනේට බින්දද මිහිරි හින්දද සද්දෙට කතා කරමින් ඉඳලා ඉතින් අම්මගේ හීනේ තමයි මම හැබෑ කළේ ඉතින් අම්මා ලොකු තල්ලුවක් දුන්නා මට මේ ගමනේදී පොඩ්ඩක් අම්මට එන්න කියලා මන් දන්න එන්න කැමතිම නැහැ අම්මා සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කාලෙත් එහෙම තමයි මම මොකද මගේ පන්ති භාර ගුරුතුමිය දහ වතාවක් විතර කියලා තමයි අම්මව අවශ්‍ය වුණොත් ගෙන්න ගන්න අම්මා ඒවත් යන්නේ නැහැ අම්මා සමාජයට වැඩිය මුණ දෙන්න කැමති නැහැ එළියට යන්න කැමති නැහැ ගුරු දෙගුරු රස්සෙමට යන්නේත් නැහැ ගොඩක් වෙලාවට යන්නේ නැහැ අම්මා ඉතින් ඒකට කවුද යන්නේ අයියා තමයි යන්නේ මේ දැන් දැන් මම පොඩ්ඩක් කියලා ඉතින් එළියට එනවා පොඩ්ඩක් සමාජයට සමාජගත කරනවා පොඩ්ඩක් හරි එහෙනම් කොහෙන්ද ඇන්නේ ලස්සන ගවුමක් ඇඳලා ඒ ගවුම මේ අම්මම හදාගත්ත ගවුමක් අම්මා මේ එයාගේ විනෝදාංශය තමයි බතික් නිර්මාණ ශිල්පිනියක් කියලා. මේ අම්මාගේ දස්කම්ද? එයා තමයි. එයා චිත්‍රවලට හරි දක්ෂයි. ඉතින් මේ යාම හදාගත්ත බතික් ගවුමක්. ඔයදම නිකන් කතාම නතර වගේ කහට කහපාටට මම කැමතියි. අම්මත් කහපාටට ගොඩක් කැමතියි. දැන් ඉතින් මේ ඉන්නේ ඔයා අර අම්මාව හඳුන්වන්නේ කොහමද? මගේ අම්මාව මම හඳුන්වන්නේ මගේ ලෝකේ පණ කියලා. මට ජීවිතේට එළිය දුන්නේ මගේ අම්මා. ඒක නිසා මගේ අම්මව මේ ලෝකේ වටිනාම පුද්ගලයා මට මගේ අම්මා. එතනින් එහාට කවුරුත් නැහැ. මොකද මට තාත්තා නැතුව ගිය දවස් ඉඳලා මාව හැදුවේ මගේ අම්මා. ගොඩාක් දුක් ඉඳලා අම්මා මාව හැදුවේ. ඉතින් අම්මා අද සතුටින් ඉන්නවා. එදා සහ අද අතර ජීවිතේ දැන් බොහෝ දුක් විඳපු අතීතයෙන් පස්සේ නේද වර්තමානට අවිලා. ඔව්. ඒ අතීතේ හරිම අමිහිරි අතීතයක්. ඉතින් අපි ගොඩාක් මහන්සිය සහ අම්මගේ ධෛර්යය මත තමයි මෙතනට ආවේ. ඒ කියන්නේ අපි දැන් මේ වහිනවනේ හුගාලානේ. මේ මේ වහිනකොට මගේ අතීතේ මතක් වෙනවා ඉතින්. අපි හිටියේ පැල්පතක. ඉතින් අපේ ගෙවල් තෙමෙනවනේ දැන්. අපි ඉතින් අම්මා අපිව බලාගත්තා. ඉතින් අම්මට ලොකු විශ්වාසයක් තිබුණා ළමයි හතර දෙනා කවදා හරි දවසක හොඳ තැනකට ගේන්න පුළුවන් කියන එක. ඒ නිසා අපි හතර දෙනාව අම්මා කොහෙවත් ඇරියේ නැහැ. මේ පොඩි කාලේ අම්මගෙන් ඉල්ලලා තිබුණා අපිව හදාගන්න. හැබැයි මගේ අම්මා අපිව කාටවත් දීලා තිබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මං හිතන්නේ අම්මට තාත්තට සලකන දරුවට කිසි දිනක ලවසක නැහැ වරදින්නේ බුදුදම් සංග යන තෙරුවන් සරණින් යන යන තැන හු ජය ගන්නෙ මට නම් මගේ අම්මගේ පිහිටම තමයි හැමතැනදීම මාව රැකවරණය වෙන්නේ දැන් මේ කතාබහේදී නදීක ගැන කියන්න තියෙන ගොඩක් දේවල් අතර විශේෂම දෙයක් තමයි නදීක කරුණානායක කියන්නේ ලස්සනට ගායනා කරන්න පුළුවන් සුගායනීය කටහඬක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ නදීකගේ නිවේදන කලාවට බොහෝ අය කැමතුනේ මේ කටහඬේ තියෙන පෞරුෂයේ ගැඹුර බව හින්දානේ. හැබැයි ඒ වගේම වෙනස්ම ප්‍රතිගලක් ගායන හැකියාව තමයි නදීකට තියෙනවා. මම ඒක හොඳට දන්නවා. ඉතින් ඒක ගැන උදාහරණ කීපයක් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ ඔක්කොම කඩේ මේ අම්මත් ළඟ ඉන්න එකේ නදීක. අම්මාගේ ආදරය වඩාත් තදින් හොඳින් දැනෙන වදන් පිරුණු ගීයක්. අර මං කියපු හරින්ද්‍ර මං හරි කැමති ගීතයක් තමයි චන්ද්‍රසේන හිටියාරච්චි මහත්මයාගේ අම්මා ජීවන උයන්තරයේ කියන ගීතේ මම ඒක පොඩසක් ගායනා කරන්න. ඔයා කිව්ව මේ හඬමාදුරේ මං ළඟ තියෙනවද කියලා මම දන්නේ නැහැ. මම පුළුවන් විදියට ගීත ගායනා කරන්න. අම්මා ජීවන උයන් තෙරේ ඔබ මට සුවය ගෙනේ අම්මා ජීවන උයන් තෙරේ නොනිවි දැල් වෙන පහන කිනිරන්තරේ
ඔබ මට සුවය ගෙනි අම්මා ජීවන උයන්තරේ නොනිවිදල් වෙන පහන කිනිරන්තරේ ඔබ මට සුවය ගෙනි සඳ වතුරින් නොව රුහිරෙන්ම දිය කොට අමිල උසෙනහස පුතුට පොවනු මෙන සෙනහස ගිලිහි වියලුණු පුතුලොව මෞනි ඔබේ කිරි දියෙන් තෙමනු මෙන අම්මා ජීවන උයන්තෙරේ නොනිවිදැල් වෙන පහනකි නිරන්තරේ ඔබ මට සුවයගෙන ඇතිනේ අහගෙන ඉන්න පටන ඇති කියල හිතෙන්නේ නැහැ නමුත් දැනට ඇති කමක් නැහැ ඇති මේ දේවල් කියද්දි එයා හැමදාම මං ගැන සතුටින් තමයි කතා කරේ මොකද මං හැම වෙලාවකම මගේ ජීවිතේ හොඳම යෙහෙළිය තමයි මගේ අම්මා ඕන ඔය තමයි ඉන්නේ යාළුවෝ දෙන්නෙක් වගේ මොකද මං හැමදේම අම්මට කියනවා හැමදේම අම්මත් එක්ක තමයි ෂෙයා කරගන්නේ අනේ ඒ කාලේ මේ ඇන්ටි එවන බත් එක න පංකාදු පහයි ඒ බත් එක්කන්න නිවුස් රූම් එකේ අපේ අම්මගෙන් කෑම කාපු නැති කෙනෙක් නෑ නේද නදීකට විතරක් බත්යක් කිව්වේ නෑ කවදාවත්නේ ඉතින් දැන් ප්‍රශ්නේ දැන් හැමදාම අම්මම නදීකට බත් උයන්නද කල්පනාව එයාට ඉතින් කොච්චර කිව්වත් එයා වැඩි කරගන්න කෙනෙක් වෙන්නේ නෑ කොච්චරවත් කියනවද හරින්ද මේ අපි අම්මම කුස්සියට යමු නේද නෑ නෑ තාම ප්‍රශ්න ඉවර නෑ ඒ කියන්නේ කොච්චරවත් තියනවද ආගම දෙතුන් වාරක්වත් තියනවා ඒ කියන්නේ අර තුන් වෙල කෑම දෙනවා වගේ තුන් වෙල මතක් කරනවා ඇත්තටම මෙහෙම කියලා මහාන වේද දන්නේ නෑනේ අනාගතයේ තව බලාපොරොත්තු කීපයක් තියෙනවා ඉටු කරගන්න ඒ සිහින බලාපොරොත්තු ඉටු කරගත්තට පස්සේ වාකිව කාරණා වෙන්නත් පුළුවන් ආධ්‍යාත්මික පැත්ත හිතන්නත් පුළුවන් මොකද මගේ හිතේ ඒක තිබුණා පොඩි කාලේ ඉඳලාම නේද පොඩි කාලේ ඉඳලාම මේ මහාන වෙන්න යන අදහසක් තිබුණා අම්මා කැමතිද එයාලගේ අකමැත්ත තමයි තියෙන්නේ ඉතින් කොහොම හරි අම්මා නැතුගේ දවසකට අම්මා වෙනුවෙන් සාසනෙට පූජා වෙනවා කියන පරමාර්ථය මගේ හිතේ තියෙනවා ඉතින් ඊට කලින් තව සීන කීපයක්ත් තියෙනවා ඒවත් ඉටු කරගන්න ඇන්ටිව දිගටම අපිට තියාගන්න පුළුවන් නේද හරින්ද්‍රයි දැන් අපි ඔයා කිව්වනේ අපේ අම්මා සාමාන්‍යයෙන් අම්මගේ පුරුද්දක් තියෙනවා ගෙදරට ආපු කෙනෙක්ව ඉස්සතින් යවන්නේ හොඳට බඩකට පිරෙන්න කන්න දීලා අරින්නේ හරින්ද්‍රයි කැමරා ක්‍රූ එකටයි බඩකට පිරෙන්න කන්න දෙන්න ඕනේ ඒක නිසා අපි අම්ම වෙනදා රහම්ම ඒ ලෙසම ඊට වඩා රසට අද රසයි ගුණයි කදිමයි එන ඇන්ටි අපි කුස්සිය මතට එන්න කතා ඉවර වෙලා හරි ඇන්ටි දැන් ඊට පස්සේ නදීක අර අම්මව ළඟින් තියන්නේ සින්දුවක් කිව්වනේ ඔව් ඒ සින්දුව කිව්වට පස්සේ කෙනෙකුට හිතන්න පුළුවන් දෙයනේ නදීක එක සින්දුවක් අහලා ඉන්නවට වඩා හොඳයිනේ මේ කතාව සින්දුවලින්ම යනවනම් දැන් මේ හරින්ද්‍ර සහ කරන්නේ මාව නිවේදක වෘත්තියෙන් අයින් කරලා ගායකෙක් කරන්නද නෑ දෙකම අරන් දෙන්න එක පැත්තක නිවේදන වෘත්තිය අනෙක් පැත්තෙන් ගායන වෘත්තිය හැබැයි බය වෙන දෙයක් නෑ මේ ඩිමාන්ඩ් එක ඒකන මට හිතනවා මේ මම පොඩි මේ චැලෙන්ජ් එකක් කරන්න හදන්නේ අභියෝගයක් කරන්න හදන්නේ දැන් ඇත්තම කියනවා නම් නදීකගේ ඔය මේ ගායන හැකියාව මම දැනගත්තත් අහම්බෙන් එක දවසක් හවසක රන් FM එකට මේ කවි කියන්න පුළුවන් කෙනෙක් නේ සෙත් කවි කියන්නේ ආමුදුරු කෙනෙක් හොයාගෙන ආවේ වසන්ත කරුණාරත්න මහත්තයා එයා මගෙන් අහද්දි නදී ගැතන මම එතන හිටියා ඊට පස්සේ මම කිව්වා මම කියන්නම් කියලා වසන්ත hina වුණා ඊට පස්සේ නේ හරේන්ද්‍රත් hina වුණා හක් 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 ගාව ඒ අවුරුදු ගානක් මේ සෙත් කවිට ගියා නේ අවුරුදු ගානක් සෙත් කවි කියෙව්වා ඔව් හොඳ නියුණු හඬින් සෙත් කවි සුදායනේ ඇහුනේ රන් FM වෙතින් නදී කරුණානායකගේ හඬ දැන් ඒක මතක් කරන්න ඕන හින්දාම මුලින් අපි මේ දවාට එක එක තාලවල කවි කියන්න පුළුවන්. ඔව්. එහෙට මෙහෙට හඬ ඇදලා කියන්න පුළුවන් ගායනාවක්. කියද කියලා මොකක්ද මතක් වෙන්නේ? ගීතයක්ද නැත්නම්
කාව්‍යද? කාව්‍යමය. ආ. විසන්තරි? ආ හොඳයි. බාලේ පෙම්බර කොණ්ඩා බෙන්දත තපසට නොගනිති වන්නා දෙකානේ පුස් කොළ තෝඩු දැමුවත් තපසට නොගනිති වන්නා කන්නාඩි කැඩපත මුහුණ බැලුවත් තපසට නොගනිති වන්නා දෙකන දෙබික් කම මේවර ලුවත් තපසට නොගනිති වන්නා කුමක් කියන්නදම ඒ සුමිහිරි සුගැයුම ගැන මම සාමාන්‍යයෙන් ගීත ගායනා කරනවා හරි අඩුයි හරිඳර ඇයි ඔබ වර්ණනා කරාට මට ගීත ගායනා කරන්න පුළුවන් කියලා මට කවුරුත් කියලා නැහැ ගීත ගායනා කරන්න පුළුවන් කියලා. ඉතින් දහම් පාසලේ විවිධ අවස්ථාවල අපි දකිනවා. මම ඉතින් ඒ අවස්ථාවට අනුව මමත් ඉදිරිපත් වෙන්න ඕන තැන්වල ඉදිරිපත් වෙනවා. හැබැයි මට කවුරුත් කියලා නැහැ. මට ගීත ගායනා කරන්න පුළුවන්, මට කවි කියන්න පුළුවන්. ඔයාගේ හඬ මාදුර්ය කියලා කවුරුත් කියනවා. හරි. කවුරුත් කිව්වේ නැත්තම් ඔන්න අද බලාගන්න නරඹන ඔබ හිතට දැනෙන ඇත්තම යටින් ලියන්න. ඇත්තටම ලස්සනයිද නැද්ද? ඔන්න ඔයා අද ලස්සන කැසට් පතේ ඒක කවි කීපයක් මම අහලා තියෙනවා ඔදික ලස්සනට කියලා. මේ ඔබ ලියලා දුන්න කවිය නේද? අන්න හරියි. ඒක මම ලියාගෙන ආවේ. මට ඒක හැදෙට කියලා පෙන්වන්න බලන්න. හිත තුල ඇති කරුණා නැත නිම්මා මාගේ දුක් ගිනි නැති කර දැම්මා පෙන්නුවා ලොවුතුරු ගුණ සම්මා මගේ පනයි මාගේ ආදර අම්මා තව උදාහරණ ගන්න පුළුවන් කවි වලින්. හැබැයි ඊට වඩා අපි අන්ත පොඩක් ගීත කීපයක් කියන්නේ. දැන් මේ යටින් කමෙන්ට්ස් දාන්න කට්ටියට සින්දු ගැන පුළුවන් කියලා බලන්නත් නේ. දැන් මට හරින්ද්‍ර කී ප්‍රශ්න අහනවා කියේ. තමයි ප්‍රශ්න තමයි. සින්දු වලින් ප්‍රශ්න. මම අහන ප්‍රශ්නේ වාදන උත්තරේ. අසංක ප්‍රේමන්ත පීරිස්ගේ මගේ දරු පැටව. මගේ දරු පැටව අහසට දෑත දිගු කරන් අම්මයි කියා ගමටම හඬ තලයි වැරෙන් සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ හිතින්
යන්න නුඹ ගියා උගසට දරු සෙනෙහි අරන් මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන් අම්මයි කියා ගමටම හඬ තලයි වැරෙන් සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ හිතින් යන්න නුඹ ගියා උගසට දරු සෙනෙහි අරන් ඇහැල මල් පිපුණු දෙවටෙදි හමු වෙලා ඒදා දුන්නු බහ නිසා නුඹටත් දුක උරුම වුණා ඊට පස්සේ මට කියලා පෙන්නන්න දෙවැනි බුදුන් ලෙස ඒකේ මුල් කොටස දෙවැනි බුදුන් ලෙස ලොවම වම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා 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 දෙසවන් සනහා මානල ඔබ මියුරු මියසියේ අරුත කියාදුනි ඒ මියසිය අද මාගයනාවිත මාසිප ගන්නට ඔබ මාළඟ නැත අම්මා දැන් ඔන්න හැඩ කාරණා ගොඩයි දැන් මේ ගායනේ පැත්තෙන්නේ නදී කරුණනායක කියන්නේ සම්මාන ලාභී නිවේදකය සම්මාන කීයක් විතර ගත්තද ඒක මාත් බැලුවේ මේ සම්මාන මෙතන තියෙනවා 10ක් ඔව් 10ක් 12ක් විතර වගේ තියෙනවා ඒෂියන් අවෝඩ් විශේෂ සම්මාන නේ සුමති ප්‍රයිගම් සහ රාජ්‍ය සහ ඒෂියන් අවෝඩ් එක තාම හම්බුන්නේ ඒක දෙසැම්බර් දක්වා කල් ගිහිල්ලා තියෙනවා අන්තිමට හම්බ වෙච්ච එක නේ සර්ණවාහිනියෙන් වැඩිම සම්මාන ගත්තේ නදී ඔයා සම්මාන වලට ඇප්ලයි කරේ නෑනේ ඔයා ඔයා ප්‍රතිපත්තියක් විදියට ඔයා එක තීරණයක් ගත්තානේ ඔයා මිතන්නේ සුමති පළවෙනි සම්මානෙන් පස්සේ ඔයා මටත් කිව්වන අධික සම්මාන වලට අයදුම් කරන එක මම නැවැත්තුවා එකපාරක් මං වුණා ඇති කියලා හැබැයි ඒක ඒ පැත්තින් මං හැම කරද්දි දැන් අනිත් විශේෂත්වය ඔයා සම්මාන වලට අයදුම් කළා වගේම අයදුම් කරපු හැම සම්මානම ලබා ගන්න සුදුසුකම් ලැබීමත් ඒකත් වෙනම එකක් ඒක හරි ඇත්තටම සම්මාන ලැබුණා වගේම ගොඩක් අවස්ථාවල අපි නිර්දේශත් වුණා අන්තිම තුන් දෙනාට ඉතින් සම්මාන කියන ඇගයීම ඉතින් අපේ රස්සාව හරියට කරපුවාම සම්මාන ලැබෙන්න ඕනේ තමයි නේද අපේ රස්සාව හරියට කරානේ හරින්නේ ඒක ඔක්කොටම නම් සම්මානයක් නේ ඒකනේ නදී කරුණානායක කියන්නේ නිවේදකෙක් විදිහටනේ ගොඩක් අය දන්නේ හැබැයි ඒ අතරේ නදී කරුණානායක දැන් මීට අවුරුදු දෙකකට පෙර කලින් ව්‍යාපාරිකයෙක් වුණා මොකද්ද ව්‍යාපාරේ නම මම මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න යන්නේ වරණාසි කියලා ශ්‍රී ලංකන් හෑන්ඩ්ලූම් වරණාසි වරණාසි හා මොකද්ද ඒක තියෙන්නේ වරණාසි කියලා කියන්නේ ශ්‍රී ලංකන් බතික් සහ හෑන්ඩ්ලූම් කොහෙද ෂොප් එක තියෙන්නේ ෂොප් එක තියෙන්නේ පන්නල කියන්න බලන්න කෙලින්ම වරණාසි කොහොමද තියෙන්නේ වරණාසි කුරුණෑගල පාර පන්නල පන්නල පහු කරනවා නම් මේ කඩේ පන්නල යන්න එපා ඔව් හැබැයි ඉතින් ඔය මොන ව්‍යාපාර කළත් මොන දේවල් කළත් මාධ්‍ය ගැන තියෙන ආසාව උනන්දුව කැපකිරීම අඩු වෙලත් නැහැනේ අඩු වෙන්නෙත් නැහැනේ නේ නෑ ඇත්තටම හරින්ද්‍ර මම මාධ්‍ය ගැන ඉගෙන ගන්නවා දැනට ශ්‍රීපාලි කැම්පස් එකේ මම මගේ මාස්ටර්ස් කරනවා මගේ අර හීනයක් තියෙනවා කියවුවානේ මම ඒ හීනේ තමයි සරසබියන් දුරෙක් වෙන එක මගේ ආ ඉතින් ඒ එලෙසින්ම ඉතු වෙන්න කියලා එලෙසින්ම ඉතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔව් ඒක තමයි මගේ අරමුණ ඉතින් ඒ වෙනුවෙන් තමයි මම වැඩ කරන්නේ ඊට අමතරව දැන් අලුත් පිම්මක් තියන්න සූදානම් ඉන්නවා ඔව් අලුත් පිම්ම කියලා කියන්නේ ස්වර්ණවාහිනී ආයතනයට සමුදුන්නට පස්සේ මම ඇත්තටම මාධ්‍ය ශිෂ්ටයෙන් අයින් වෙනවා කියලා හිතියේ හැබැයි බොහෝ දෙනෙක් අපිව දිරිගන්නවා හරින්ද්‍ර මේ අවස්ථාවක් කරගන්නවා මම මේ සමාජ මාධ්‍ය ඔස්සේ අපිව දිරිමත් කළ ලක්ෂ සංඛ්‍යාත ආදරණීය ප්‍රේක්ෂකයන්ට හිසනම ආචාර කරනවා මොකද අපිට කවුරු අකමැති වුණත් මේ රටේ ආදරණීය ප්‍රේක්ෂකයන් පිරිස ආදරය කළා ඒ අයගේ ආදරය දැක්කහම අපිට අර වගේ දැඩි තීරණයක් ගන්න බෑ. ඒ නිසා මම තීරණය කළා නැවත වතාවක් මාධ්‍ය ශිෂ්ටයේ රැඳී ඉන්නවා කියලා. ඒ අනුව අලුතින් ආරම්භ කරන රූපවාහිනී නාලිකාව ඔන්න මම දැන් නම කියනවා මේ නාලිකා හාපුරා කියලා. හාපුරා කියලා
හරින්ද්‍රගේ අපේ මේ YouTube නාලිකාව හරහා ත්‍රිවිධ TV කියන නමින් තව නොබෝ දිනකින් අපේ අලුත්ම රූපවාහිනී නාලිකාව ගොඩක් අය අහනවා මේක සැටලයිට් TV එකක්ද කියලා නැහැ ෆ්‍රී ආයකේ සාමාන්‍ය ඇන්ටනා විදිහට බලන්න පුළුවන් බස්නාහිර පළාත දැනට ආවරණය වෙනවා ඒ වගේම ඩයලොග් 23 ඔස්සේ වගේම පියෝ TV 127 ඔස්සේ නොබෝ දිනකින් ඔබ හමුවට එනවා දැනට පරීක්ෂණ විකාශය ආරම්භ වෙලා තියෙනවා නදීකයි මොකද එතන කරන්නේ මම ත්‍රිවිධ 24 කියන ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී විදිහට කටයුතු කරනවා සුභගතව අපේ බොහොම ස්තුතියි මම දැන් බොහෝ දවස්වල සමාජ මාධ්‍ය වල මේ සමහර දාල් දේවා මාත් සම්බන්ධ වෙනවා කියලා මම ස්වාධීනව සිටින්නේ නමුත් මගේ මිතුරෙක් ඒ වගේ ජවයකින් අලුත් යමක් ආරම්භ කරනකොට ඕට සුබපතන්න සහ ඒ ගැන රටට කියන්න ඉඩක් හදා දෙන එක මට සතුටක්. ඇත්තටම බොහොම ස්තුතියි හරීන්ද්‍ර. ඔය ප්‍රශ්න අහපු එක ගැන ත්‍රිවිධ 24 එකේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එක වෙබ් එකයි YouTube එකයි නොවැම්බර් මාසේ 4 වෙනිදා අපි ආරම්භ කරනවා www.trividha24.com කියන නමේ. යන ගමන ජය වේවා මා මිත්‍රයා. ඔබටත් එසේම වේවා ඔබ මේ අද සයිබර් අවකාශය තුල ලොකු නමක් සහිත කෙනෙක් හරින්ද්‍ර ජයලාල් YouTube නාලිකාවට මං හිතන්නේ මේ වෙනකොට ලක්ෂ 8කට ආසන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා ඔබට තියෙන ආදරය ඔබ කරන හරි වැඩසටහන් නිසා තමයි මිනිස්සු දවසින් දවස ඔබ වට එකතු වෙන්නේ මම හැමදාම කියනවා ඔබට හරි යනවා කියලා ඒ හරියන්නේ ඔබේ හදවත පිරිසිදු නිසා මිය යන තුරාවට ඔබත් මගේ හොඳම යාළුවෙක් බොහොම සුබේ ඒ යාළුකම සදා රැඳේවා කියලා පතමි දැන් ඔබට කැම සූදානම් කරලා තියෙනවා මම කිව්වේ බඩ කට පිරෙන්නේ මේ ගෙදරට ආවොත් බත බුලතින් බුලත් කන අයට බුලතුත් තියෙනවා බුලත් කන කෙනෙක් ඉන්න අපි සියල්ලෙන් සංග්‍රහ කරන්න සූදානම් කරලා තියෙනවා හරි එහෙනම් අපි බඩ කට පුරව ගන්නම් ඔබ හිත පුරවා ගන්න ඇති කියලා අපි හිතනවා එහෙමනම් අපි ගිහිල්ලා එන්න ආයෙත් ලබන මාසයේ මේ වගේ මිත්‍ර සමාගමක සීමා රහිත අල්ලාප සල්ලාපයකින් මුණ ගැහෙනවා